Hello, hello, hi everyone. ඉතින් ඔන්න අද කාලෙකට පස්සේ වීඩියෝ එකක් කරන්න අවස්ථාවක් හම්බුණා. අද අපි ඇවිල්ලා ඉන්නේ Port City එකට. Port City එකේ අලුතෙන්ම ඕපන් කරලා තියෙනවා GoKarting track එකක්. අපි මේ track එක ඉස්සරහා තමයි ඉන්නේ. ඉතින් මේ track එකේ නම the SpeedBay track එක. ඉතින් පොඩි දේවල් ටිකක් කියන්නම්. ඔගලනුත් එනවා නම් ඉතින් මෙතන ඇත්තටම මේ vehicle එකකින් එන්න ඕනේ කියලා තමයි අපිට inform කරේ. ඉතින් අනිවාර්යයෙන්ම vehicle එකක එන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන් එන්න කලින් පොඩි call එකක් දීලා vehicle එකේ number plate එක මෙයාලට දීලා security check එකක් තියෙනවා. ඒකින්ද vehicle එකකින් එන්න ඕනේ. එක්ක cab එකකින් හෝ personal vehicle එකකින් එන්න ඕනේ. ඒක එහෙම එකක් තියෙනවා. දෙවෙනි එක අපි කතා කරමු tire එක ගැන. මේ ඔයගොල්ලන් slippers, sandals, heels වගේ දේවල් දාන්න බෑ. මොකද ඒක ඇත්තටම මේ safety precaution එකක් මොකද slipper එකක් sandal එකක් වගේ දැම්මම ඒක pedal වල හිර වෙලා අර මේ accidents එහෙම වෙන්න පුළුවන් ඒක හින්දා slippers වගේ දේවලුත් දාන්න එපා කියලා තමයි ඒක මේ rule එකක් ඇත්තටම ඉතින් ඒක හින්දා ඒ safety දේවලුත් තියෙනවා එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද registration process එකකුත් තියෙනවා අපි process එකත් ඉවර කළා අපි බලමු කොහොමද වැඩ කරන්නේ කියලා එහෙනම් අපි යමු ඉතින් ඔයාලා රේස් එක පටන් ගන්න කලින් මේ විදිහට register වෙන්න ඕනේ මේ register වෙන app එකේ නම තමයි RaceFacer application එක මේ application එකේ ලෝකේ තියෙන ඕනම standard go-karting track එකක් තියෙනවා ඉතින් ඕගොල්ලෝ රේස් එක යන අතරතුරේදී ඔයගොල්ලන්ගේ timings ඒගොල්ලෝ record කරලා ඔයගොල්ලන්ගේ profile එකට add කරනවා ඔයාලට ගෙදර ඇවිල්ලුණාත් ඔයගොල්ලන්ගේ timings ඔයගොල්ලන්ගේ profile එකට log වෙලා online බලන්න පුළුවන් කෙනෙක්ම හම්බුණා ද ස්පීඩ්වේ ටීම් එකේ කෙනෙක්ම. ඉතින් අපි පොඩ්ඩක් අහලා බලමු මේ කාට් එකේ විස්තර ටික. ඉතින් අන්න අපිට පොඩ්ඩක් කියන්න මැක්සිමම් ස්පීඩ් එක කොහමද? 75 කිතර යන ස්පීඩ් එක මේකේ එන්ජින් එකේ කැපැසිටි එක 200 cc සයිකල්. මේ හයර් සර්විස් අපේ රේස් එක දැන් ඉවර වුණා. ඉතින් ඇත්තටම ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක්. ගොඩක් හොඳ ට්‍රැක් එකක්, ගොඩක් හොඳ කාට් එකක්. කාට්ස් එහෙම හොඳ ගොඩක් හොඳ කන්ඩිෂන් එකේ තියෙනවා. මේගොල්ලන්ගේම රිපයර් සෙන්ටර් එකක් තියෙනවා මේ මේකත් එක්කම. ඉතින් ඒක හින්දා කාට්ස් එහෙම ගොඩක්ම හොඳ කන්ඩිෂන් එකේ හැම වෙලාවෙම තියෙනවා. ඉතින් අපි රයිඩ් එක යනකොටත් ගොඩක් හොඳ එක්ස්ප්ලනේෂන් එකක් දුන්නා. ඒකනම් සේෆ්ටි චෙක් කරා, හෙල්මට් එක බකල් අප් වෙලාද කියලා බැලුවා. ඒ දේවල් ඔක්කොම බලලා කාට් එකත් රීචෙක් කළා තමයි අපි ට්‍රැක් එකට දැම්මේ. ඉතින් ගොඩක් හොඳ ටීම් එකක්, ෆ්‍රෙන්ඩ්ලි ටීම් එකක් අපිත් ඒ ගොඩක් හොඳට කමියුනිකේට් කරා.
ඉතින් ට්‍රැක් එක ගැන කියනවා නම් ට්‍රැක් එක මීටර් 600ක් තමයි ඩිස්ටන්ස් එක තියෙන්නේ. ඉතින් ඒකේ කෝනර්ස් තියෙනවා, බැරිකේඩ්ස් වගේ මැද්දෙන් ටයර්ස් එහෙම දාලා තියෙනවා. ඉතින් ඊට අමතරව මම හිතන මෙතන ඉස්සරහා අපිට පුළුවන් එකපාර මේ කාර්ට්ස් 12ක් විතර එකපාර ස්ටාර්ට් කරලා රන් කරන්න. නමුත් මමයි මගේ යාළුව විතරයි අද ආවේ. ඒකෙන්ද අපි දෙන්න විතරයි හිටියේ. ඒ වගේම කාලගුණෙත් එච්චර හොඳ නැහැ. පොඩ්ඩක් රේනි වගේ එකක් තියෙන්නේ. ඊළඟට මෙතන රෙස්ට්රූම්ස් මොනවාද වොෂ්රූම්ස් තියෙනවා. ඒ වගේම කැෆේ එකක් තියෙනවා. මම ගොඩක් ලොකු කැෆේ එකක් නෙමෙයි, බට් කැෆේ එකක් තියෙනවා. ඔයාලන්ට එන්ජොයි කරලා යන්න පුළුවන්. ඉතින් ඒ වගේ විස්තර ටිකක් තමයි මෙතන තැනගෙන දෙන්න තියෙන්නේ. ඒ වගේම පැකේජ් එක ගැන පොඩ්ඩක් කියනවා නම් පැකේජස් තුනක් තියෙනවා. ඊට වැඩියෙන් තියෙනවද දන්නේ නැහැ. කස්ටමයිස් කරලා ගන්න පුළුවන්ද දන්නේ නැහැ. නමුත් ෆස්ට් පැකේජ් එක තමයි අපි ගත්තේ. විනාඩි 10ට 3900ක් වුණා per head. මම හිතන විනාඩි 20 පැකේජ් එකක් තියෙනවා, විනාඩි 30 පැකේජ් එකක් තියෙනවා. කස්ටමයිස් කරලා ගන්න පුළුවන් කියලා එයාලගේ මේ බ්‍රෝෂර් එකේ දාලා තිබ්බා. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි ඔයගලන්ට දෙන්න තියෙන්නේ. ඉතින් ඔයගලන් එනවා නම් ඇවිල්ලා බලන්න. ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් තැන ඔයගලන්ට පේනවානේ ට්‍රැක් එක කොහෙම ගොඩක් ලස්සනයි. වගේම මේ ට්‍රැක් එක ගොඩක් අලුත්. එහෙම බලවල් එහෙම මොනවත් නැහැ. ගොඩක් හොඳට මේන්ටේන් කරනවා. ගොඩක් හොඳ ටීම් එකක් ඉන්නේ ඉඳලා. ඉතින් මේ දේවල් ටිකත් එක්ක අපි එහෙනම් අද ගිහිල්ලා එන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්න. ජය වේවා.